බුදුසරණයි. මේ මම මේ වීඩියෝ එක කරන්නේ මොකක් කියන්න දන්නවද? මං අද දැක්කා, දැන් දැක්කේ මේ අර ඉන්දියාවේ එක්කෙනෙක්ගේ කාමරයට අපේ ලංකාවේ එක්කෙනෙක්ගේ ගෑනු කෙනෙක් ගිහිලා මරලා කියලා අර සුරංගද දිනේෂ් තමන් දන්නේ. හරියට ලංකාවේ ගෑනු වලට මේ ඒ කියන්නේ ඔක්කොලාටම නෙමෙයි මේ බයිනම මෙහෙම මේ ලැජ්ජයි අරකද මේකද තව කුණු හරපත් කියනවා Facebook ඔය වගේ එහෙම කතා කරන්න එපා. මේ අයියද මල්ලිද මම දන්නේ නැහැ. මේ මොකද හරිම ලැජ්ජයි. මේ අනික මොනවද KR ගහගන්න ඕවා එහෙම කියන්න එපා. මේ ගෑනු අයට අපහාස කරන්න එපා. මේ ඔයා මට බනි, ඒත් කමන්නේ මට මේ කියන්නේ එහෙම දාන්න එපා. මම කියන්නේ ලැජ්ජයි. අපේ මේ ලංකාවේ කමටත් එක්ක එහෙම දාපුවාම ඕක අපි විතරක් නෙමෙයි, දැන් මුළු ලෝකයක්ම ඕක බලනවා. එතකොට මොකද්ද? එහෙම කරන්න එපා, දාන්න එපා ඒක. එහෙම කියන්න එපා ගෑනු අයට. මේ ඔයා ගොඩක් උදව් කරනවා කියන්න මම අහලා තියෙනවා ක්වෙට් එකේ. මේ ඒ වුණාට ඉතින් එහෙම මේව කරන්න ඔයාට අනික වැඩකුත් නැහැ. එහෙම මේ බයි නණුන්ගේ ගෑනුන්ගේ දේවල් අනුන්ගේ අපේ ලංකාවේ මේ ප්‍රශ්න තමයි. ඒ වුණාට ඔයාට වැඩක් නැහැ එහෙම අනුන්ගේ දේවල් මේව කරලා ඔහොම කුණහත්ප කියලා කෑ ගහන්න. ඔයාගේ ගෑනිත් නෙමෙයිනේ. ඒ හින්දා මේ මං කියන්නේ මේ වගේ කතා කරන්න එපා. හරිම කැතයි, ලැජ්ජයි. ඒ කියන්නේ මේ මොකද ඒකට කියන්නේ මොලයක් නැහැ වාගේ වැඩක් ඒක. ඔහොම බල්ලෙක් වාගේ උඩ පුරා කෑ ගහන්නේ. හරිම බලන්න කැත විදිහට කෑ ගහනවා. විනාඩි 17ක් විතර ඔයා එක කතා කරනවා. මම ඒක බැලුවා. ඈ ඒක මොන ලැජ්ජාවක්ද? KR ගහගන්න එහෙම ගහගන්න එහෙම කියන්න එපා. ඒතර කැසිල්ල තියෙනවා නම් කියා එහෙම කියවන්න එපා. ඒක කියන්න විදිහක් තියෙනවා. ඒ විදිහට හරි විදිහට එහෙනම් කියන්න ඕනේ. එහෙම කතා කරන්න එපා ගෑනු අයට. ලැජ්ජයි ඒක. තරහ ගන්න තරහ වෙන්න එපා. මේ එහෙම කිව්ව කියලා මම ඔයාලට වැරද්දක් නෙමෙයි, ඔයා ගොඩක් උදව් කරනවා කියලා ඒක දන්නවා. මේ ඒ කියන්නේ මම ගෑණියෙක්. ඔයා ඒ කියනවා ඒක ගෑනු ඔක්කොලාටම නෙමෙයි කියලා. ඒ වුණාට කොයි ගෑණි මම අපි නම් වැරදි කරන්නේ මේක 100%ක් ඒක දන්නවා. ඒ වුණාට මම කැමති නැහැ ගෑනු කාටවත් වැරද්දක් කියනවට. කාටවත් මොනම හේතුවකටවත්. මම ගෑණියෙක්, මම කැමති නැහැ ඒ වගේ කතා කරන්නවට. ඒක එහෙම කරන්න එපා. මින් ඉදිරියට ඒ වගේ දෙයක් දැක්කත් ඔයාගේ මේ වගේ ඉන්න කමන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. එයා ඒක මේ කියන්නේ ඒ වැරද්ද කරපු එක්කෙනා ඒක විඳවයි. ඔයා එහෙම ගෑනුන්ට ඔහොම කතා කරන්න එපා. ඔක මාධ්‍යවලට අන Facebook වලට අනම්මනම් වලට එහෙම කතා කරලා දාන්න එපා. එහෙම කරන්න එපා. මේ ඒකයි මම ඒක කියන්නේ තමයි මම මේ වීඩියෝ එක කරේ. මේ බුදු සරණයි. මේ අපිට අපේ එකම තියාගන්න අපේ ලංකාවේ මේ හැමෝටම මම කියන්නේ එකයි. ඒ ජරා විදිහට කතා කරන්න එපා. මුළු ලෝකයක් ඕක බලනම දැන් කොච්චර ලල්ලා රට ඉන්න ගෑනි ඔක්කොලාටම ඕක නින්දාව. ඒකයි. ඒ හින්දා කතා කරන්න එපා ඒ විදිහට. ඔයා වැරදි දකින්න ඇති. අපි ගිය ඇතුළේ ඉන්නේ අපි දන්නේ නැහැ. එළියේ දකින්න ඇති. ඒ වුණාට එහෙම කතා කරන්න එපා. මේ විදිහ කියලා මොකක් හරි හේතුවක් හින්දා වෙන්නේ නැතිනේ එහෙම පැටලෙනවත් ඇත්ත. ඉතින් ඔයා මන් දන්නේ නැහැ. ඔයාගේ පැත්තමත් ඒක හිතලා බලන්න. ඔයා හරිද වැරදිද මන් දන්නේ නැහැ. මට වැඩකුත් නැහැ. මේ එහෙම කතා කරන්න එපා. මං කියන්නේ ඉච්චරයි. මේ කැත විදිහට කතා කරන්න එපා. පහත් විදිහට අපහාස කරන්න එපා ගෑනු අයට. මේ මොන ප්‍රශ්න තිබ්බත් එහෙම කතා කරන්න එපා. මේ ඒකයි මං කියන්න ගත්තේ. මේ මං මේ විදිහ කරේ බුදුසන්නයි, දෙවි පිහිටයි, දළදා හමුදුරන් පිහිටයි.